සක්‍රිය නිර්දික මෝසම් තත්ත්වය එක දිවයිනාශ්‍රිතව දිවයින අභ්‍යන්ත්‍ර ප්‍රදේශාශ්‍රිතව පවතින වැසි තත්ත්වය සහ සුළන් තත්ත්වය තවදුරටත් අද දිනේදීත් අපි බලාපොරොත්තු වෙනවා. වැසි තත්ත්වය ගැන කිව්වොත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයම් පළාත්, ඊට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් ආශ්‍රිතව විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕන බස්නාහිර, සබරගමුව පළාත්වලත් ඒ වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර ප්‍රදේශ ආශ්‍රිතවත් සමහර ස්ථානවලට මිලිමීටර 75ක් පමණ තරමක තද වැස්සක් වුණත් අපිට අපේක්ෂා කරන්න පුළුවන් අද දිනේදී. ඒ වගේමයි මේ වෙනකොට මෝසම් සුළං ප්‍රවාහය සක්‍රිය වෙලා තියෙනවා. මේ නිසා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, වයම් පළාත, උතුරු උතුරුමැද පළාත්, ඊට අමතරව ත්‍රිකුණාමලය, මොනරාගල, හම්බන්තොට වගේ දිස්ත්‍රික් ආශ්‍රිතව පවතින සුළං වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 50ක් 60ක් වගේ වැඩි අගයක් ගන්නවා. අනිකුත් අභ්‍යන්තර ප්‍රදේශ දිවයින අභ්‍යන්තර ප්‍රදේශ ගත්තොත් සුළං වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30ක් 40ක් අතර වගේ අගයක් තමයි පවතින්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය ගැන කතා කරොත් පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි යෝගී ගුරුම් සහිත වැසි ඇතිවීමක් අපි අපේක්ෂා කරන්නේ. සුළං වේගය ගැන ගත්තොත් සාමාන්‍යයෙන් දිවයිනාශ්‍රිත සුළං වේගය පැයට කිලෝමීටර 35ක 45ක වගේ අගයක් තියෙනවා. නමුත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා, ඒ වගේම හම්බන්තොට සිට පුතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං වේගය දැනෙන්න වැඩි සුළං වේගයේ මේ ප්‍රදේශ ආශ්‍රිතව සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 60ක් 65ක් වගේ විටින් විට වැඩි වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට මුලතිව හරහා කංකසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශත්, පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශ ගතත් සුළං වේගය පැයට කිලෝමීටර 50ක් 55ක් වගේ අගයක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ තත්ත්වයක ගත්තහම කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශය, ඒ වගේම හම්බන්තොට සිට පුතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාව ඉතා වැඩි. මේ පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. දිවයිනේ අනික් ප්‍රදේශ ගත්තොත් තරමක රළු වීමක් අපි අපේක්ෂා කරනවා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න කල්පිටිය සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ගත්තාම මේ මුහුදු රළ උස සාමාන්‍යයෙන් මීටර 2ක් 2.5ක් විතර වගේ වැඩි වෙන්න පුළුවන්. ඉතා වැදගත් මේ රළ උස කියලා කියන්නේ ගොඩබිමට එන රළ උස නෙවෙයි. ඒක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තමයි බලපවත්වන්නේ. මේ නිසා අපි විශේෂයෙන් සඳහන් කරනවා ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න කියලා. asianmirror.lk